මේ කම්පැනි දෙක විශාල ලෙස අසාධාරණයි. මොකද මේ ආයතන සේවන ආයතන ආක්ෂික සේවා සපයන ආයතනයක් පමණයි. එහෙම නැතුව ඒගොල්ලෝ මේ රටේ ටැක්සි කම්පැනියක් වශයෙන් කිසිම තැනක ලියාපදිංචි වෙලා නැහැ. ඒගොල්ලන්ගේ මේ රටේ ලියාපදිංචිම තියෙන්නේ ආක්ෂික සේවා සපයන. ඒකට ඒගොල්ලන්ගේ මේ ආක්ෂික සේවාවට අපෙන් ඊටම අධික ලෙස කොමිස් මුදලක් ගන්න. ඇත්තම කියනවා නම් කොමිස් මාෆියාව. මේ විතරක් නෙමෙයි. අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් විදියට අපිට කිලෝමීටරයට නිශ්චිත මිලක් අද වෙනතුරු මේගොල්ලෝ ලැබෙන්නේ නැහැ. මේ දේශීය සමාගම සහ විදේශ සමාගම අතර තියෙන තරකෙවු. අපිව තමයි වීදුරම්ම තමයි ඒගොල්ලෝ බිල්ලට ගන්නෙ. වීදුරම්ම තමයි තලාප ටිකල්ල දාන්නේ. අවංකව මේ ගණන්කොට අපේ මේ රටේ මගිය නම් මේ රටේ තියෙන ආර්ථික පස්ස උඩ අපේ මගිය නම් බොහොම කැමති මේ ආයතන වල සේවය ලබා ගන්න සේවල එක යන්න. නමුත් කොහොම කණගාටුයි අපි එහෙම සේවාවක් කරලා අපිට මේ කර්මාන්තය තව තව රැඳෙන්න බැරි. මේ රටේ තියෙන ආර්ථික පස්ස උඩ අපේ මේ පේමන්ට් කර්මාන්තේ අමතර කොටස් වල ඒ වගේම අනිත් සියලු දේවල් ටයර් එකේ ඩියුට් එකේ ඔයිල් එකේ ඉන්න ඒවා ආසෝසන ගණන් ගිහින් මේ කොරෝනා වලින් පස්සේ 15 මීටර කිව්වොත් 15 කිලෝමීටර අඩු වෙනවා.